අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා යාල්ටිවියත් එක්ක ඉදෙන හැමෝටම. අද විශේෂ දවසක් ඔක්තෝබර් පළවෙනිදා ලෝක ළමා දිනය. හැම අවුරුද්දකම ඔක්තෝබර් පළවෙනිදා මුළු ලෝකෙම එකතු වෙලා ළමුන් සම්බන්ධයෙන් විශේෂාකාරයෙන් කතා කරනවා. ඒ අතරට ශ්‍රී ලංකාවේ අපිත් එකතු වෙනවා. ළමයාට අවුරුද්දේ අරි 364ම අපි ආදරෙන් කරුණාවෙන් සලකනවාද ළමයාගේ ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කරනවාද දේ ගැන කතා කරන්නට ඔන්න මුළු ලෝකෙම එකතු වෙලා එකම එක දවසක් යෝජනා කරලා තියෙනවා. ඒකත් එක්ක මුළු ලෝකෙම එකතු වෙනවා. ඉතින් ඔක්තෝබර් 1 වෙනිදාට ලෝකෙ හැමෝම අර කලින් කිව්ව වගේ ළමුන් ගැන කතා කරනවා. හැබැයි ඒකට උන් තේමාවකුත් යොදා ගන්නවා. එක එක කාලවල එක එක තේමාවල් වල ළමයා වෙනුවෙන් කතා කරලා හැබැයි ඒක දවසට දෙකකට පමණක් සීමා වෙනින් අනතුරුව ළමයා ඔවුන්ගේ හිතුමතේ ලෝකයේ ගොඩනගා ගන්නවා සහ වැඩිහිටියන් ඉදිරියේ අපිටවත් ඔවුන් ගැන හොයලා බලනවා. සමහර වෙලාවට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. ඒ තුල ළමයාට බොහෝසේ අකටයුතුකම් සිද්ධ වෙනවා. ළමයා කියන්නේ ඇත්තටම අනාගතයේ ලෝකේ බාර ගන්න ඉන්න පිරිස විශේෂයෙන්ම අපේ රට ගැන කතා කරොත් අපේ මාතෘභූමියේ හෙට දවස බාර ගන්න ඉන්නේ ඔබෙත් මගේත් දුව පුතා. අපිත් කාලයක් ළමයි විදියට හිටියේ, අපිත් ලෝක ළමා දිනේ සැමරුවා. හැබැයි අද අපි ගත කරන්නේ මොන වගේ තැනකද කියන කාරණාව, අපිට ඒ කාලේ අපි ලබාගත්තු අත්දැකීම් එක්ක අපි මොනවාද ලබාගෙන තියෙන්නේ කියන කාරණාවත් අපිට අද වගේ දවසක හිතන්න පුළුවන්. ඒ තුල අද වගේ දවසක් දෙමාපියෙක් විදියට ඔබට මට පුළුවන් වෙන්න ඕන මගේ දුවට පුතාට අපේ ළමයිට හොඳ දෙයක් ලබා දෙන්නට ඔවුන්ගේ ජීවිතයේ ගමන ගිහිලා ආපසර හැරලා බලද්දී තමුන්ගේ දෙමව්පියන් අතින් යුතුයකම් වගකීම් තමාට හරියට ඉෂ්ට සිද්ධ වුණාද ඔවුන් ඉෂ්ට සිද්ධ කරාද කියලා අපෙන් විමසන්නට විමසා නොවින්නට අපි මේ දිනේ පාවිච්චි කරගත යුතුයි. මේ වසරේ ජාත්‍යන්තර ලෝක ළමා දිනේ තේමාව සිහින දකින අපේ ලොවක්. ළමයි වගේම අපිත් සිහින දකිනවා. විශේෂයෙන්ම ළමයා සිහින අපි සුන්දරයි. එතකොට වැඩිහිටියන් විදියට අපි ළමයාගේ සිහින යථාර්ථයක් කරගන්නට උදව් වෙනවාද කියන කාරණාව අපිට අද දවසේදී හිතන්නට පතන්නට සිද්ධ වෙනවා. ඒ නිසා අපි හිතනවා යාල් ටීවී මේ මොහොතේ ගෙවෙන මේ අඩහෝරාවක කාලය ඔබට මට ළමයා ගැන ඔබේ මගේ දුව පුතා ගැන යලිත් හිතා බලන්නට බොහෝ දේවල් ජීවිතේ එකතු කරાવી කියන කාරණාව. ඒ නිසා ළමයා ගැන විශේෂයෙන් කතා බහ කරන්නට අපි අද දවසේදී එකතු කරගත්තා රේණුකා ජයසුන්දර ළමහා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස් පුදිතුමියව ළමයා ගැන කතා බහ කරන්න. ආයුබෝවන් සුබ දවසක් ඔබට. ආයුබෝවන් ශ්‍රන්ත. අපි ලෝක ළමා දිනයේ සමරන මම කලිකෝ වගේ පොලිස් පුදිතුමියනි නියෝජ්‍ය පොලිස් පුදිතුමියනි අපි හැම අවුරුද්දෙම සමරනවා. හැබැයි තවමත් හරියට වැටහිමක් නැහැ. ඔබතුමිය ළමා කාලය ගත කරා, මමත් ළමා කාලය ගත කරා. හැබැයි මේ ළමයා කියන්නේ කවුද කියන කාරණාව ගැන කාටවත් හරි වැටහිමක් නැහැ. ඔබතුමිය ළමයෙක් වැඩ කරනවා. ළමයාව දකින්නේ ඔබතුමිය මොන ළමයා ගැන තියෙන හරිම නිර්වචනයක් අපිට හොයාගන්න නැහැ. හැබැයි ළමයා මෙන්න මේ වගේ. ඔබතුමියගේ හැඳින්වීම මොන වගේද? ළමයා කියන්නේ කවුද? ඔව්, ප්‍රථමයෙන්ම ශිරන්ත අද දින මේ ළමා දිනය සමරන අපේ චූටි දුවලා පුතාලට මෙවර තේමාව තියෙන සිනහ දකින අපේ ලොවක් කියන එක. ඉතින් ඔවුන්ගේ මුවගට සිනහවක් ලැබෙන්න අවශ්‍ය කරන වටපිටාව සැදෙන්න කියලා මං හිත හිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔවුන්ට සුබ ප්‍රාර්ථනා කරනවා ප්‍රීතියෙන් සතුටෙන් ජීවත් වෙන්න හැකියාව ලැබෙන්න කියලා. ඉතින් ඔබ ඇහුවා වගේ ළමයි කියලා කියන්නේ සෑම විටම අවුරුදු 18ට අඩු තැනැත්තෙක්. මොකද අපේ අපරාධ නීතිය ගත්තත් ගොඩාක් තැන්වල 18 තමයි ළමයාගේ වයස විදිහට සඳහන් කරන්නේ. සමහර එසේ නොවන තැන් කීපයක් තියෙනවා. නමුත් බොහෝ අවස්ථාවල විශේෂයෙන් අපරාධ නීතියේදී වයස 18. ඉතින් 18ට අඩු කෙනෙක් සෑම වෙලාවම අපි දරුවෙක් විදිහට ළමයෙක් විදිහට සලකනවා. හරි. ඒකම අපි දැනගන්න කැමතියි. දැන් පසුගිය සතියේ සැමරුවා අපි මේ 105 ජාතික පොලිස් දිනයේ සැමරුවා සතියක් විතර එකතු වෙලා ඔබතුමිය නියෝජනය කරන්නේ ලංකා ළමා සහ කාන්තා අපයෝජන විමර්ශන දිශාව. මේ දිශාව හරහා පසුගිය කාලේ ළමයිගුණෙන් මොන හරි වැඩකුත් සිද්ධ වුණා, දැනුවත් කිරීම එහෙම සිද්ධ වුණාද? ඒ සම්බන්ධයෙන් සිද්ධ කර කියන්න මොනවා කියලා දැනගන්න කැමතියි ඔබතුමිය. ඔව් ශ්‍රන්ත, ඇත්ත වශයෙන්ම මේ පාර 156 වෙනි පොලිස් දිනයට සමගාමීව රට පුරාම සියලුම පොලිස් ස්ථාන ආශ්‍රයෙන් පොලිස් සතියක් ප්‍රකාශයට පත් කළා.
සැප්තැම්බර් 3 ඉඳලා 10 වෙනිදා දක්වා ඉතින් මේ පොලිස් සතිය පුරාවට සෑම දිනකම විශේෂ වැඩසටහන් රාශියක් මහ ජනතාව වෙනුවෙන් දියත් කරා. ඒ අතරින් පස්වෙනිදා සැප්තැම්බර් 5 වෙනිදා තමයි යොදාගෙන තිබුණේ ළමා ළමයින් දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්න. ඉතින් සෑම පොලිස් ස්ථානයක් ආශ්‍රිතවම දරුවෝ විශාල ප්‍රමාණයෙන් පාසල් හරහා එක් රැස් කරලා ඔවුන්ට සමාජයේ ඔවුන් කොහොමද මේ තියෙන අභියෝග වලට මුහුණ දෙන්නේ කියන එක දැනුවත් කිරීමේ වැඩසටහන් සෑම පොලිස් වසම ආශ්‍රිතවම මේවර පවත්වන්න හැකියාව ලැබුණා. ඒ වගේම ළමා කාන්තාකාරයන්ශ මූලස්ථානයේ ප්‍රදාන කොටගෙන කොළඹ ප්‍රදේශයේ ජාතික පාසල් ආශ්‍රිතව මෙවැනි වැඩසටහන් ගණනාවක් අපිට පවත්වන්න හැකියාව ලැබුණා. ඒකම උදුමින් දැනගන්න කැමතියි. දැන් අපි දන්නවා ළමයි බොහෝ විට ගත කරන්නේ දෙමාපියෝ එක්ක ගත කරනවා සහ පාසලේ ගත කරනවා සමාජයේ ගැටෙනවා. අපි මේ සාකච්ඡාවට යම් යම් කාරණා කතා කරලා උපතුමිය කිව්වා මේ උපතුමිය මේ දවස්වල කටයුතු කරන මේ අනාරක්ෂිත ළමුන් මුදවා ගැනීමේ කටයුතු කරනවා කියලා. අනාරක්ෂිත ළමුන් සමග ගනුදෙනු කරනවා කියලා. දැන් අද ඔක්තෝබර් 5 වෙනිදා ළමා දිනයේ සමරන වෙලාවෙත් මේ මොහොතෙත් එහෙම අනාරක්ෂිත ළමුන් කොට්ටාසයක් ලංකාවේ ඉන්නවද? ලෝකෙත් ඇති අපි ලංකාවේ තැන් ඉඳන් කතා කරොත් එහෙම. ඔව් ශිරන්ත අපි දකිනවා දැන් අපිට එන පැමිණිලි වලදීම අපිට හොඳටම නිරීක්ෂණය වෙන දෙයක් තමයි ළමයාගේ අනාරක්ෂිත බව. ගොඩාක් වෙලාවට මේ අනාරක්ෂිතව සිටීම හේතුවෙන් තමයි ඔවුන් විවිධ අපයෝජන වලට හිංසන වලට භාජනය වෙන්නේ. ඉතින් අපි විශේෂයෙන් පහුගිය කාලේ නිරීක්ෂණය කරපු දෙයක් තමයි මේ පාරේ දෙමව්පියන් විසින් මේ දරුවන්ව හිංමනය යොදවන තත්ත්වය. ඒක එන්න එන්න වැඩි වෙන තත්ත්වයක් අපි නිරීක්ෂණය කළා. ඒ ආර්ථික අර්බුදයත් එක්ක ආපු ගමන් නැත්නම් අවුරුදු දෙක තුනකට කලින් වගේ නේද? ශිරන්ත ඒක ආර්ථික අර්බුදය කියලා කියන්නත් බෑ. මොකද අපි දැන් වැටලීම් රාශියක් කරලා අනාරක්ෂිත ළමයි ගොඩාක් බාරයට අරගෙන ඉන්නවා. ඔවුන්ගේ ගොඩාක් අපි දැක්කා දෙමව්පියන්ගේ තියෙන ප්‍රශ්නේ තමයි මත්ද්‍රව්‍යට ඇබැවීම. ඉතින් ඒ හරහා තමයි මේ ෂණිකව දෛනිකව අවශ්‍ය කරන මුදල් හොයා ගැනීමට තමයි මේ දරුවන්ව කරපින්නගෙන ඔවුන්ට නිසි ආහාරක් නැහැ, නිසි රැකවරණයක් සෞඛ්‍යට නිසි සෞඛ්‍ය පහසුකමක් නැහැ, ඉස්කෝලේ යවන්නේ නැහැ. ඉතින් මොවුන්ව අරගෙන ඇවිල්ලා පාරට අර මේ පාරේ යන මගීන්ගේ මේ අවධානය දිනා ගන්න මේ කටයුතු කරලා මුදල් උපයන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ ආකාරයට ඒක ඇත්තටම මේ සම්පූර්ණ බරපතල වැඩ සහිතව දඬුවම් ලබන්න ඕනේ වැරද්දා. ඉතින් ඒ හින්දා අපි බලලා මේ කාලේ වෙනකොට අපි ගොඩක් අනාරක්ෂිත ළමයි බාරයට ගත්තා. ඒක ඇත්තටම මේ ළමා දිනයේ තේමාවත් ආශ්‍රිතව තමයි අපි හිතුවේ. සිනහ දකින අපේලොවක් ගේන්න නම් මේ ශිරන්ත සිනහවක් නැති දරුවන්ට අපි මොන ආකාරයකට හරි සිනහාවක් දෙන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් අනාරක්ෂිතව ඉන්න දරුවෝ අපි හොයලා ඒක ළමා කාන්තා කාර්යාංශ සෑම පොලිස් ස්ථානයකම තියෙන අංශ ආශ්‍රිතව ඒවැ රාජකාරී කරන නිලධාරිනියන් ආශ්‍රිතව තමයි අපි මේ වැඩසටහන ලංකා පුරාම ක්‍රියාත්මක කළේ. ඉතින් ඒකට හොඳ ප්‍රතිචාර තියෙනවා සහ හොඳ දෙයක් අපිට ළමා දිනයේ සැමරීම සඳහා ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. අද දිනේත් විශේෂයෙන්ම එවැනිම වැඩසටහනක් යම්කිසි ස්ථානයක් ආශ්‍රිතව පවත්වන්න සූදානම් කරලා තිනවා ළමා දිනේ සැමරීම සඳහා. එතකොට දැන් මේ විදිහට දෙමව්පියෝ හරහා අනාරක්ෂිත ළමයි විතරද ඔබතුමිලාගේ පරිවාසයට මොන හරි අරගන්නේ නැත්නම් දැන් පාරේ දකින්න ඒ වගේ දෙමව්පියන්ගේ ළමයි බාර අරගෙන ඔවුන්ට නිසි අධ්‍යාපනය යොමු කරනවා වෙන්න පුළුවන්. ඊට අමතරව වෙන මොන ආකාරයේ ළමයි අනාරක්ෂිත වෙන්නේ රටක් ඇතුළේ? ඔව් දැන් ළමයා කියලා කියනකොට 18ට අඩු පුද්ගලෙක් සෑම විටම ශිරන්ත මේ 18ට අඩු පුද්ගලයා ඉන්නේ යම්කිසි බාරකාරයෙක් යටතේ. එතකොට ඒ බාරකරුවෝ ආකාර තුනකට තියෙනවා. එකක් තමයි සජීවී බාරකරුවෝ. සජීවී බාරකරුවෝ කියන්නේ දෙමව්පියෝ. අනිත් අතට නීත්‍යානුකූල බාරකරුවෝ. නීත්‍යානුකූල බාරකරුවෝ කියන්නේ සජීවී බාරකරුවෝ ගාව ඉන්න දරුවෝ කුමන ආකාරයකදී හෝ අනාරක්ෂිත වෙනවනම් ඔවුන් රජයට බාර ගන්නවා. එතකොට ඔවුන්ට නීත්‍යානුකූල බාරකාරත්වයක් ලැබෙනවා. නැත්තම් අපි දකිනවා බොහෝ වෙලාවට මේ දරුවෝ සජීවී බාරකාරුවෝ අතේ ඉන්න වෙලාවෙදීම තාවකාලික බාරකරුවන් අතරපත් වෙනවා. මොකද දෙමව්පියෝ විදේශගත වෙන අවස්ථාවලදී මේ සමහර වෙලාවට මේ අධ්‍යාපනය සඳහා පාසලට යවුව අවස්ථාවලදී නැත්තම් සමහර වෙලාවට වෙන නිවසකට ගෙනිහිල්ලා ඇරලෝපු අවස්ථාවකදී
මෙන්න මේ ආකාරයට බාරකාරයෝ වශයෙන් ඉන්න පුද්ගලයෝ අතින් මේ දරුවන්ට කුමන හෝ ආකාරයේ ශාරීරික වෙන්න පුළුවන් මානසිකව වෙන්න පුළුවන් ඔවුන්ගේ සුභ සිද්ධියට හානි වෙන ආකාරයේ කටයුත්තක් වෙනවා නම් විශේෂයෙන්ම ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය දෙන්නේ නැත්නම් ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් දෙන්නේ නැත්නම් ඔවුන්ට අවශ්‍ය කරන පෝෂණය දෙන්නේ නැත්නම් ඉතින් ඒ වගේම ඔවුන්ට මානසික හිංසනයකට ලක් කරනවා නම් කායික ප්‍රචණ්ඩත්වයට අඩත්තේටම් වලට එක එක විවිධ මේ මේ ඔවුන්ගෙන් මේ සේවය ලබා ගන්නවා නම් පොඩි දරුවන්ගෙන් ඉතින් මේ කුමන ආකාරයක වුණත් සිද්ධියකදී විශේෂයෙන්ම ඒකෙදී දන්නේ සංග්‍රහයේ 308 වගන්තිය ප්‍රකාරව අපි ඒක හඳුන්වනවා ක්‍රූරත්වයට භාජනය කරනවා කියලා. ඉතින් මේ කුමන බාරකරුව වුණත් දරුවෙක් මෙවැනි ආකාරයක ක්‍රියා මාර්ග ක්‍රියාත්මක වෙලා ක්‍රූරත්වයකට භාජනය කරනවා නම් අපිට පුළුවන් ඔවුන්ව ආරක්ෂාව බාරයට ගන්න. සහ එම වැරදි වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊට අමතරව යම් කිසි දරුවෙක් නොසලකා හැරීමකට ලක් වෙලා ඉන්නවා නම් අපිට පේනවා නම් ඒ දරුවට නිසි ආරක්ෂාව ඒ බාරකරුව ළඟ නැහැ. ඔවුන්ට මේ දරුවව මේ මගේ හැරෙනවා. ඔවුන්ට අවශ්‍ය කරන පෝෂණය නැහැ. ඔවුන්ට පෝෂණය දෙන්න වත්කමක් නැහැ. සමහර වෙලාවට එවැනි අවස්ථාවලදී ඒක අපරාධ වැරදක් විදිහට ගන්න බෑ. නමුත් දරුවාගේ යහසිද්ධිය සඳහා යහපැවැත්ම සඳහා රජයේ බාරයට ගන්න පුළුවන්. ඉතින් එවැනි ආකාරයේ දරුව ගත්තාම අපි ආරක්ෂාව බාරයට අරගෙන අධිකරණය මගින් ඔවුන්ව රජයේ බාරයට ගන්නවා පරිවාස අධීක්ෂණයේ යටතට ඔවුන්ව පත් කරනවා. ඉතින් මේ ආකාරයට විශාල වැඩ කොටසක් අපිට කරන්න හැකියාව තියෙනවා. අපි දැනටමත් ඒවා කරමින් සිටිනවා. හොඳයි. අපි කතා කරමින් ඉන්නේ ලෝක ළමා දින දවසේ අද දවසේදී සිනහ දකින්න ලොවක් අපේ දූ දරුවන්ට ලබා දෙන්නේ කොහොමද කියන කාරණාවත් එක්ක අපි කෙටි විරාමයක් අරගෙන යලිත් මේ සාකච්ඡාවට එකතු වෙමු. හොඳ අපි යලිත් එකතු වෙන්නේ සිනහ දකින ලොවක් අපේ දූ දරුවන්ට ලබා දෙන්නට. මම එකටම කිව්වේ සිහින දකින අපේ ලොවක් කියලා නෑ. එය වෙනස් වෙනවා සිනහ කියන එක. ඉතින් ළමයි බොහොම සිහිනත් එක්ක තමයි ඉන්නේ. ඉතින් ඒ සිහින දකිනකොට ළමයි අපි පුංචිකතර හීනත් එක්ක හිනා වෙන්නේ. ඒ දෙකම එක වගේ තමයි සමහර වෙලාවට. කොහොමුණත් ඔබෙත් මගෙත් බලාපොරොත්තු සිනහ දකින ලොවක් අපේ දූ දරුවන්ට ලබා දෙන්නයි මේ වසරේ ලෝක ළමා දින තේමාව. ඒ නිසා මේක මේ සතිය ගෙවුනට පස්සේ මේක අමතක කරලා දාලා කටයුතු කරගෙන නෙමෙයි ඔබේ මගේ වගකීම අද දවසේ අපේ ජීවිතේ එකතු කරන දේවල් එක දරුවන්ට ඇත්තටම හිනා වෙන්න මාවත ඉවර කර දීමයි අපේ වගකීම. ඒ සඳහායි මේ විනාඩි කීපය ඔබත් එක්ක අපි මෙතන කතා කරන්නේ. අපි කතා කරමින් ඉන්නේ රේණුකා ජයසුන්දර කාන්තාහ ළමා අපයෝජන විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිතුමියත් එක්ක. පොලිස්පතිතුමිනේ අපි දැන් ඔබතුමිය සම්බන්ධ වෙනවා මේ ළමා හා කාන්ත අපයෝජනේ සම්බන්ධව. අපයෝජනය කියන කාරණාවත් පොලිස්පති නියෝජ්‍ය පොලිස්පතිතුමියනි කොටස් දෙකකට වෙන් වෙනවා. මේක ශාරීරික අපයෝජනය සහ මානසික අපයෝජනය. විශේෂයෙන්ම බොහෝ දෙනා මේ ශාරීරික අපයෝජනය ගැන කතා කරනවා මානසික අපයෝජනය ළමයට වෙනවා කියලාවත් අපි දන්නේ නැහැ සමහර වෙලාවට. අපිට පැහැදිලි කරන්න අපි කොහොමද මොකද්ද මේ අපයෝජනය කියන්නේ ශාරීරික අපයෝජනය කියන්නේ මොකද්ද කියන කාරණා අපි එකටම කතා කරලිමු. ඔව් ඔබ කිව්වා වගේ ඇත්තටම අපයෝජනය කොටස් දෙකකට වෙනවා. විශාල වශයෙන් ශාරීරික අපයෝජනය ඒත් එක්කම ඒ වගේම ප්‍රමාණයකින් මානසික අපයෝජනය. මොකද ශාරීරික අපයෝජනයක් කියන සෑම අවස්ථාවකම මානසිකව ඒ දරුවට ඒක දැඩි ලෙස බලපානවා. ඉතින් ඒ හරහා බලනකොට ශාරීරික අපයෝජනය අපිට අපි ඒ ගැන කතා කරොත් විශේෂයෙන්ම මේ ලිංගික අපයෝජනය අපිට ගන්න පුළුවන්. මොකද මෑත කාලයේ අපි දකිනවා අපිට එන පැමිණිලි හරහා විශාල වශයෙන් අපේ දරුවෝ ස්ත්‍රී දූෂණයට ලක් වෙනවා. එතනදී ඇත්තම ශ්‍රීන්ත කියන්න ඕනේ වයස අවුරුදු 16ට අඩු දරුවෙක් ගත්තහම කැමැත්ත දුන්නත් ඒක වරදක්. මොකද ලිංගික කාර්යයකට කැමැත්ත දෙන්න පුළුවන් වයසක නෙමෙයි ඔවුන් ඉන්නේ. ඒ නිසා කැමැත්තෙන් වුණත් ඔවුන් දන්නේ නැහැ ඔවුන්ට සිදුවෙන්නේ මේක අපරාධයක් කියන්න. ඒක අපයෝජනය. මොකද ඒ සඳහා නුසුසුසු කාලයකදී එවැනි අත්දැකීමකට මූණ දීම කියන්නේ ඔවුන් ජීවිතයේ ඉදිරි කාලයට ඒක මානසිකව
අපයෝජන තත්ත්වයකට පත් වෙලා මානසිකව එක ට්‍රෝමා එකක් බවට පත් වෙලා දීර්ඝකාලීනව ජීවිතේ බලපාන්න පුළුවන්. ඉතින් ඊට අමතරව තව දකින්න දෙයක් තමයි ලිංගික අතවර කිරීම කියන තත්ත්වය. ඒකත් ලංකාවේ වැඩි වශයෙන් වෙනවා. එතනදී ශාරීරික අපයෝජනය වගේම මානසික අපයෝජනය වර්තමානයේ වෙනකොට දන්න නිචි සංග්‍රහයට ආපු සංශෝධන වලින් මෙම මානසික අපයෝජනය හඳුනාගෙන එයට පිළියම් ක්‍රියාත්මක කිරීම සඳහා අපිට නීතියේ ප්‍රතිපාදන පවා ලබා දීලා තියෙනවා. ඉතින් අපි සෑම විටම ශාරීරික අපයෝජනය හඳුනා ගන්නා අවස්ථාවල මානසික අපයෝජනය සිදුයි තිබෙන බැවින් සෑම විටම වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවෝ යොමු කරනවා. ඉතින් සමහර වෙලාවට දීර්ඝ කාලීනව උන්ට මානසික අපයෝජනයට ප්‍රතිකාර කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් ශාරීරික අපයෝජනය ගැන තවදුරටත් කතා කරනවා නම් ලිංගික බරපතල ලිංගික අපයෝජනය ඒ වගේම ලිංගිකත්වයට අදාළව තමයි ශිරන්ත ගොඩාක් අපයෝජන වාර්තා වෙන්නේ. විවිධ ආකාරයේ ආයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම වාර්තා වෙනවා. ඉතින් අර 16 වයස 16 ගැන මම කතා කළා. 16ට වැඩි වෙන අවස්ථාවලදී උනත් අවුරුදු 18ට අඩු ඉනා ඔවුන්ට විවාහ වීමේ හැකියාවක් නැහැ. 16ට වැඩි වුණත් ඔවුන්ට ලිංගික කාර්යතාවයකට කැමැත්ත දෙන්න හැකියාව තිබුණත් කොයිම අවස්ථාවකවත් 18ට අඩු කෙනෙක් අනිත් පාර්ශවයට බැහැ ලිංගික කාර්යතාවයක් සඳහා යොදා ගන්න. ඒක කැමැත්ත දුන්නා වුණත් ආයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම කියන වරදට තමයි අයිති වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ හරහා ඔවුන්ට කායිකව ඇති වෙන අපයෝජන වගේම මානසිකව ඇති වෙන අපයෝජන සම්බන්ධයෙන් අපි නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු කරනවා. ඒ වගේම මේ වින්දිත දරුවෝ මේ කායික අපයෝජනෙන් මානසික අපයෝජනෙන් දෙකෙන්ම ගලවා ගැනීමට අවශ්‍ය කරන පසු ක්‍රියාකාරකම් රාශියක් ඔවුන්ට අපි ළමා කාන්තා කාර්යාංශවලින් අධිකරණ වෛද්‍ය වරුන්ගේ සහාය ඇතුව මානසික වෛද්‍යවරුන්ගේ සහාය ඇතුව මේ වෙනකොට කරගෙන යනවා. ඔබතුමගේ කරුණු දෙකකින් මතකයි මට මෙහෙම දෙයක් මතුනේ. ඒ කියන්නේ දරුවෙක් කොයිම් හෝ මොහොතක ශාරීරික අපයෝජන ලක්ුණොත් එහෙම අපේතුම එකවරක් ශාරීරික අපයෝජන ලක්ුණා කියලා එතනින් පස්සේ ඔහු ඒක හංගගෙන සමාජ ජීවිතපත් නොකරත් මං හිතන්නේ දිගින් දිගටම දරුවෙක් ලොකු වෙනකම් වගේ මානසික අපයෝජනකට ලක් වෙනවා නේද මේ වගේ සිදුවීමක් කරා. මොකද ශිරන්ත එහෙම ඇත්තටම එහෙම වෙනවා. මොකද කියන්නේ දැන් මේ දරුවා මේ අපයෝජනයත් එක්ක ජීවිතේ වෙනස් වෙනවා. වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් එදිනදා කරගෙන ආපු කාර්යයන් ඔහුට කරගන්න අපහසු වෙනවා. එතකොට ඒ හරහා දිගින් දිකට බලපෑම් තියෙන්න පුළුවන්. මොකද මේ අපයෝජකයා එකවරක් අපයෝජනය කරලා මගහැරලා එයින් ඉවත් වෙලා ඉන්නේ නැහැ. ඔහු බලාගෙන ඉන්නවා ඊළඟට මේ දරුවා මොනවද කරන්නේ කියලා. දරුවාට නීතියට යන්න එපා කියලා තර්ජනය කරන්න පුළුවන්. ඒ වගේම දෙමාපියන්ට මේක දැනුවත් කරන්න එපා කියලා තර්ජනය කරන්න පුළුවන්. දිගින් දිකටම අපයෝජකයා මේ දරුවා දිගින් දිකටම ගොදුරු කර ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම දරුවා එයින් පලා යන්න මඟහරින්න හදනවා නම් ඊට වඩා කරදරයක් උනත් මේ දරුවාට කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒකම ඇති ශිරන්ත මේ දරුවාගේ සාමාන්‍ය ජීවිතය වෙනස් වෙන්න. ඉතින් ඔවුන් අධ්‍යාපනයේ යම් කිසි කුසලතා දක්වන දරුවෙක් නම් ඒවා අඩපණවීම දෙමාපියන්ට නිරීක්ෂණය කරන්න පුළුවන්. හොඳට ලකුණු පන්තිය ලකුණු ගන්න දරුවෙක් කිසිම හේතුවක් නැතුව දරුවට ලකුණු අඩු වෙන්න පුළුවන්. ඒ වගේම හොඳට කාර්යක්ෂම කාර්යශීලීව ක්‍රියාශීලීව හිටපු දරුවෙක් බොහොම මුළු ගැන්විලා මන්දගාමී වෙලා සංකූලතා වෙන මානසික සංකූලතා දක්වමින් ඉන්න පුළුවන්. ඉතින් මේවැනි ලක්ෂණ යම්කිසි අපයෝජනයක ලක්ෂණ වෙන්න පුළුවන්. ඉතින් මේක හිතින් තනියම දරා ගන්න එක දරුවන්ට අනතුරක්. ඉතින් අපේ දරුවෝ කරන්න ඕනේ කිසිම අපයෝජනයක දීර්ඝකාලීනව සිටිය යුතු නැහැ. තමන්ගේ ජීවිතයේ අයිතිය තමන්ට තියෙන්නේ. ඉතින් තමන් එයින් ගැලවීමේ අයිතිය තමන්ට තියෙන්නේ. දැන් ලෝක ළමා ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව අස්සම් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සෑම ගොඩාක් නීති අපේ දේශීය නීතියට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් නීතිය ප්‍රතිපාදන බොහෝ තියෙනවා. එයින් අපිට රැකවරණය දරුවන්ට ලබා දෙන්න පුළුවන් මේ සම්බන්ධයෙන් අපිට වාර්තා වෙනවනම්. ඒකම දැන් ඔබතුමිය කිව්ව දැන් ශාරීරික අපයෝජන ලක්ුණාට පස්සේ දරුවෙක් දිගින් දිගටම මානසික අපයෝජන ලක් වෙනවා. තවත් මොනවා තියෙන ක්‍රමවේදයන්? ඒ කියන්නේ ලිංගික බලපෑමකින් නැතුව ළමුන් මානසික අපයෝජන ලක් වෙන අවස්ථා මේ සමාජය තුළ තියෙනවා. ඒ මොනවාද?
ඔව් ඒක ශිරන්ත අපිට කීප අවස්ථාවකම දකින්න පුළුවන් විශේෂයෙන් ගෘහය තුල ගෘහය තුල සමහර වෙලාවට අපි දන්නවා ගෘහය ආශ්‍රිතව අපිට වාර්තා වෙන පැමිණිලි අනු බැලුවාම විශාල වශයෙන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ තියෙනවා වැඩිහිටි දෙමාපියෝ අතර වෙන්න පුළුවන් නැත්නම් ඒ පවුලේ ඉන්න අනිත් සමාජිකයෝ අතර වෙන්න පුළුවන් විවිධ කාරණා හේතුවෙන් අනියම් සම්බන්ධතා මද්‍රවයට ඇබ්බැහිවීම නැත්නම් ඉඩම් ආරවුල් වෙන්න පුළුවන් නැත්නම් වෙන 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 ආර්ථික මේ ප්‍රචණ්ඩත්වය වෙන්න පුළුවන් මොනවාම හරි හේතුවක් මේ නිවස තුල තියෙන්න පුළුවන් ඉතින් එවැනි අවස්ථාවල නිවසේ ජීවත් වෙන දරුවෝ ප්‍රචණ්ඩත්වයට පත් වෙන්න පුළුවන් ඒ හරහා වුන්ට දීර්ඝකාලීන මානසික අපයෝජනයකට වුන් ලක් වෙන්න පුළුවන් ඒ වගේම සමහර වෙලාවට පාසලේදී පන්ති කාමරය තුල නැත්තම් තවත් බාහිර ස්ථානයකදී මේ සමාජයේ වටපිටාව තුළ වුන් මානසික අපයෝජනයට ලක් වෙන්න පුළුවන් මේ කායික මානසික කියන එක ඇතරම වෙන් කරලා ගන්න අමාරුයි සෑම විටම මේ දෙක බද්දයි මානසික මේ කායිකව වෙන හැම අවස්ථාවකම මේ මානසික අංගය ඒ තුල මානසිකව අපයෝජනය අපි දකිනවා ඉතින් මානසිකව විතරක් අපයෝජනය වෙන අවස්ථා තියෙන්න පුළුවන් කායිකව අඩන්තේට්ටමක් හිරිහැරයක් නොවන නමුත් සෑම අවස්ථාවකට මේ අපයෝජනේ ලක් වෙන දරුවන්ගේ ආරක්ෂාව රැකවරණයේ බාරයේ ඉන්න වගකීම දරන අපේ බාරකරුව දෙමව්පියෝ මේ ඕනෑම කෙනෙක් මේ දරුවන්ගේ සුභ සිද්ධිය ප්‍රාර්ථනා කරනවා නම් මේ අපයෝජනේ වලින් ඔවුන්ට තියෙන මේ බලපෑම අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු කරගන්න ඕනේ ඒකම නියෝජ්‍ය ප්‍රතිපත්තිමනේ ඔබතුමින් මම දැනගන්න කැමතියි දැන් අපි කතා කරද්දි කතා කරන්නේ ළමයා කියලා ගත්තා අපිට නිතරම සිහි වෙන්නේ බොහොම නිරෝගීව ඉන්න ළමයව හැබැයි අපේ සමාජය ඇතුලේ සහ යාල් ටීවී අපි බොහොම කුළුපගව ගෞදිනු කරනවා මේ විශේෂ අවශ්‍යතා දින දූ දරුවන් සමග ඔවුන් ශාරීරික වශයෙන් යම් යම් අඩුපාඩුකම් තියෙනවා මානසික වශයෙන් යම් යම් අඩුපාඩුකම් තියෙනවා මෙන්න මේ වගේ ළමයි අනිත් ළමයි එක්ක වැඩිද ශාරීරික මානසික අපයෝජන ලක් වෙන අවස්ථාව නැත්නම් අඩුයිද ලංකාව ඇතුලේ ඒක ශිරන්ත ගොඩක් වෙලාවට ඒත් අර දරුවෝ වගේම තමයි මේ දරුවෝ විශේෂ අවශ්‍යතා තියෙන කෙනෙක් හරි සාමාන්‍ය දරුවෙක් හරි ඕනෑම කෙනෙක් අර බාරකරුව යටතේ ඉන්නේ එතකොට දැන් අපි දගෙන ඔය විශේෂිත අවශ්‍යතා තියෙන දරුවෝ විශේෂයෙන්ම අපේ රජයේ බාරේ නිවාසගත වෙලා ඉන්නවා එතකොට දැන් ඒ වගේ තැනකදී වුණත් ඒ නිවාසයේ පාලනය කරන පාලකයින්ගේ පාලිකාවන්ගේ රැකවරණයේ බාරකාරත්වයේ තමයි මේ දරුවෝ ඉන්නේ එහෙමනම් ඉතින් දරුවෙකුට අවශ්‍ය කරන අර මානසික කායික නිදහස ලබා දිය යුතු වෙනවා කුමන හෝ අවස්ථාවක කුමන හෝ තැනක දරුවෙකුට මේ කුමන හෝ අපයෝජනයක් මානසිකව හිංසනයක් කායික අඩත්තේටමක් වෙනවා නම් ඒක වැරද්දා ඒක ඒක අපි අපිට තියෙන ප්‍රශ්නේ ශිරන්ත අපිට ඒක අඳුනා ගන්න බෑ ඒ කියන්නේ අපිට වාර්තා වෙනවා අඩුයි ඉතින් අපි කල යුත්තේ මේ අපේ දරුවෝ ශක්තිමත් කරලා ඒවා ගැන අවබෝධයක් ලබා දෙන්න ඕනේ අවබෝධයක් ලබා දීලා ඔවුන්ට ඒවා සම්බන්ධයෙන් තව කෙනෙකුට මේ වාර්තා කරන්න ඔවුන්ව පොළඹවන්න ඕනේ. දැන් ගෙදරක හිටියත් අපි දන්නවා ඔබ කිව්වා වගේ විශේෂිත අවශ්‍යතා තියෙන දරුවෙකුට සමහර ලාවට කතා කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ දරුවට ලැබෙන අධ්‍යාපනය මේ ශාරීරික අපයෝජනේ මානසික අපයෝජනේ දරුවා දන්නේ නැහැ. ඉතින් ඒවා මොන කුමන හෝ ආකාරයකට දරුවට සන්නිවේදනය කරලා තියන්න ඕනේ මෙන්න මෙහෙම මොනවා හරි දෙයක් වෙනවා නම් මෙන්න මේ විදිහට ප්‍රතිචාර දක්වන්න කියලා. ඒක අපේ හැමෝගෙම වගකීමක්. මහ ජනතාවගේ දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ ඒ දරුවෝ වටා ඉන්න සියලුම අපි සියලුම පිරිස ඒකට වග කියන්න ඕනේ. හොඳයි අපි ඒ වගකීම ගැන තවදුරටත් කතා බහ කරමු. හැබැයි මේ විරාමයෙන් පසු සිනහ දකින අපේ ලොවක් එයයි අපේ දූදරුවන්ගේ බලාපොරොත්තු වැඩිහිටියන් අපි කොහොමද ඔවුන්ගේ මූලට සිනහවක් ගෙන ඉන්නේ කියන කාරණාවයි අපි කතා කරමින් ඉන්නේ මේ මොහොතේදී අපිට එක මේ සාකච්ඡාවක තුනා රේණුකා ජයසුන්දර ළමහා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමිය අපි එතුමිය එකයි කතා කර ඉන්නේ හිතුණා මේ වර්තමාන යුගයත් එක්ක ගැළපෙන කාරණාවක් එක්ක ගැට ගහලා මේ කතාවේ අවසාන භාගයේ මුතුමියත් එක්ක ඉස්සරහට අරන් යන්න අපි දකිනවා අද වෙනකොට හැමෝගෙම අතේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා
එකම හැම ගෙදරම ලැප්ටොප් එකක් පරිගණකයක් තියෙන හැමෝම මුළු ලෝකයත් එක්කම අන්තර්ජාලයත් එක්ක එකතු වෙලා ඉන්නේ. එතකොට මේ සයිබර් අවකාශයේ සැරිසරනකොට වැඩිහිටිද තරුණ මහලුද ගැටලුවක් නැහැ. හැමෝම යම් යම් අපරාධ වල ගොදුරු බවට පත් වෙනවා. වැඩිහිටි අපිට සමහර වෙලාවට අපේ බුද්ධිය පාවිච්චි කරලා මේක අනතුරක් අපිට වෙන්න යනවා කියන එකෙන් අපිට එතනින් ඉවත් වෙන්න පුළුවන් නියෝජ්‍ය ප්‍රතිපදේ තුමිනි. හැබැයි දරුවන්ට එහෙම හැකියාවක් මුලින්ම ලැබෙන්නේ නැහැ. ලංකාවේ ළමයාට මේ තියෙන අන්තර්ජාල භාවිතයත් එක්ක තියෙන අනතුරු මොනවාද අද මේ වත්මනේ ජීවත් වෙන දරුවන් විශේෂයෙන්ම දැන් අපි දන්නවා මේ පහුගිය කොවිඩ් වසංගත කාලේ ඉඳන්ම හැම දෙමව්පියම ළමයිට ෆෝන් එකක් එහෙම අරන් දුන්නා. ඔවුන්ට අපිට සීමාවල් එකතු කරන්න පුළුවන්. නමුත් අපි දන්නේ ඔවුන් මේ සීමාවල් කොයි මොහොතේ කඩනවාද කියන කාරණ එකම පුවත්පත් වල වාර්තා වුණා. ඔබතුමියත් විමර්ශනය කරන්න ඇති මේ හරහා බොහෝ සිද්ධීන් වාර්තා වුණා. යම් යම් අභියෝජන කොහොමද මේ අන්තර්ජාලයත් එක්ක මේ නවීන ලෝකයේ දරුවාට දෙන අභියෝග මේ අන්තර්ජාලයත් එක්ක ඔව් ශිරන්ත දැන් අපරාධ සිද්ධ වෙන ස්ථාන ගැන බැලුවාම පොළවේ වෙන්න පුළුවන් මුහුදේ වෙන්න පුළුවන් ගුවනේ වෙන්න පුළුවන් දැන් මේ වෙනකොට සයිබර් අවකාශයේ වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම ලෝකේ දියුණුවත් එක්කම තාක්ෂණයේ දියුණුවත් එක්කම අපිට අලුත් තැනක් වැඩ කරන්න sannivedanaya කරන්න හැසිරෙන්න ඇත්තටම ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඒ හරහා දැන් කරන්න බැරිව ඇත්තේ කීපයක් විතරයි. ඉතින් හැම දෙයක්ම කරන්න පුළුවන් තැනක් ලැබිලා තියෙනවා. මං හිතන්නේ ජනගහනයනුත් වැඩි පිරිසක් බොහෝ අවස්ථාවල මේ තුල තමයි සැරිසරන්නේ. ඉතින් දරුවත් මේ තුල සැරිසරන එක හම්බයක් නෙවෙයි. ඒක ඇත්තටම නරක දෙයක්ුත් නෙවෙයි. ඒක බොහොම හොඳ දෙයක්. මොකද දරුවාට මේ වෙනකොට මේ විශ්වයේ තියෙන සියලුම දැනීම එක මොහොතකින් විවෘත කරගන්න හැකියාවක් මේ තුලින් ලැබිලා තියෙනවා. ඒක මම දකින්නේ ඉතාම හොඳ තත්ත්වයක්. හැබැයි ශිරන්ත ඒ තත්ත්වය තුල අපේ දරුවෝ අතරමං වෙන අවස්ථා වැඩි. මොකද අපි බාහිර පරිසරයේ දරුවෙක් යනකොට අපිට ඔව්ව ඇයව පරිස්සම් කරගන්න රැකගන්න පුළුවන්. කවුරු හරි ඒත් එක්ක ගිහින් හරි නැත්නම් මොනවා හරි ක්‍රමයකට අපි රැකවරණය දෙනවා. හැබැයි ජංගම දුරකථනය තුල තාම අපේ දෙමව්පියෝ ඔවුන්ව රැකගන්න විදිය හොයලා නැහැ. ඕක තමයි උතන තියෙන ගැටලුව. මොකද බාහිර පරිසරයේදී අපිට යන්න පුළුවන් දුරක් තියෙනවා සීමා සහිතයි. දවසේ පැය කාලය ගැන බැලුවොත් රෑ වෙන්න කලින් නිවසට කැඳව ගන්න පුළුවන්. හැබැයි ජංගම දුරකථනය තුළ මේකට කාල සීමාවක් නැහැ. රෑ 12ට 1ට 2ට වුණත් දරුවෙකුට පුළුවන් නිදි වර්ජිතව මේ තුළ සැරිසරන්න. ඉතින් මේකේ කාල සීමාවක් නැහැ. මේකේ පරතරයක් නැහැ, දුරක් නැහැ. ඒක සීමා කරලා නැහැ. ඉතින් ඒ හරහා මොවුන් අනාරක්ෂිතභාවයත් ඒත් එක්කම වැඩි වෙලා තියෙනවා. මොකද මේ තුල විශාල වශයෙන් ළමා අපයෝජකයෝ වංචාකාරයින් සෝරු ඒ වගේම නොයෙකුත් කූට උපක්‍රම වලින් ඔවුන්ගේ අභිමතාර්ථ සකස් කරගන්න උත්සාහ කරන චරිත මේ තුල සෑම වෙලාවම බලාගෙන ඉන්නේ කාවද ඔවුන්ගේ ගොදුර කරගන්නේ කියලා. ඒක ළමයෙක් වෙන්න පුළුවන් කාන්තාවක් වෙන්න පුළුවන්. අපි දකින්නේ විශේෂයෙන්ම මේ කොටාෂ දෙක තමයි මේ තුල අනාරක්ෂිත වැඩි වශයෙන් අනාරක්ෂිත වෙලා තියෙන්නේ. ඉතින් ඔබ කිව්වා වගේ වැඩි හිටියෙකුට දෙපාරක් හිතලා තීරණයක් ගන්න පුළුවන් වුණාට අපේ දරුවන්ට වැඩි ඒවෑ තියෙන නරක බලපෑම ගැන නැත්නම් නරක ප්‍රතිඵල ගැන උන්ට වැටහීමක් නැහැ. ඉතින් ඔවුන් හරි ආසයි අලුත් දේවල් අත්දකින්න, අලුත් දේවල් බලන්න. ඉතින් මේ හරහා අපි දකිනවා අපේ දරුවෝ යම් යම් හිංසනවලට ලක් වෙනවා. අපිට ලැබෙන පැමිණිලි බැලුවම ගොඩාක් ඒවා තියෙන්නේ. අපේ විශේෂයෙන්ම ගැහණු දරුවෝ තමන්ගේ නිර්වත් පින්තූර එක එක පුද්ගලයන්ට ඉල්ලූ සැනින් ලබා දෙන්න ක්‍රියා කරලා කිසිම දෙයක් හිතන්නේ බලන්න නැතුව ප්‍රේමවන්තයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට මේ වැනි පින්තූර ලබා දුන්නට පස්සේ ඔවුන් දිගින් දිගටම ඒ අපයෝජනේ නැවත නැවත ඔවුන්ට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද එයින් මග හරින්න විදියක් නැහැ. තමන්ගේ
පින්තූර නිරුවත් පින්තූර තව කෙනෙකුට ලබා දුන්නට පස්සේ ඔවුන් කියන දේවල් කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තව විවිධ ආකාරයේ දේවල් ඒ හරහා අපි දකිනවා. තැන්වලට වෙන තැන්වලට ඔවුන්ව නිවසින් ගෙන්න ගන්නවා. ඒ වගේම නිවසේ තියෙන සමහර රත්තරම් බඩු වගේ දේවල් වටිනා කියන දේවල් මේ දරුවලවා එළියට ඔවුන් අරගන්නවා. හොරකම් කරගන්න යොදා ගන්නවා මේ දරුවෝ. ඉතින් මේ ආකාරයට දිගින් දිගටම දරුවොත් මේක රහසක් වශයෙන් තියාගන්න පෙළඹෙනවා. මොකද ඔවුන්ට මරණ තර්ජන පවත් කරනවා මේක ගැන කිව්වොත් මේ විදිහට මරනවා කියලා තර්ජන කරන. ඉතින් ඒ හරහා ස්ත්‍රී දූෂණයට පත් වෙලා තියෙනවා. මේ ඒ වගේම විවිධ අපරාධ වලට මුහුණ දෙන්න මේ දරුවෝ ලක් වෙලා තියෙනවා. ඉතින් අපි දකිනවා ඒකේ ප්‍රවණතාවයක්. ඒ නිසා අපේ දරුවන්ට කියන්න ඕනේ ජංගම දුරකථනය තුළ තමන් ආරක්ෂිතව කටයුතු කරගන්න එක ගැන මනා අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒ වගේම දෙමව්පියෝ තමන්ගේ දරුවන් කරන ක්‍රියාව ජංගම දුරකථනය තුළ තනි කරන්නේ නැතුව සොයා බැලීම දරුවෝ කරන්න ඕනේ. ඒවට තියෙනවා අර චයිල්ඩ් ලොක් කියලා ක්‍රමවේද තියෙනවා. එක එක ඇප්ලිකේෂන් වලට යන්න බැරි වෙන විදියට අනවශ්‍ය ඒවට යන්න බැරි වෙන විදියට ඒවා ලොක් කරලා දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙමව්පියෝ එළිය ගිහින් ගෙදර එන දරුවා හොයලා බලනවට වඩා වැඩි සම්භාවිතාව වැඩි වාර ගාණක් ජංගම දුරකථනයේ සැරිසරන දරුවා සොයා බලන්න ඕන. නැතු ජංගම දුරකථනයේ ඉවත් කිරීම මේකට ප්‍රතිඵලයක් මේකට හේතුවක් නෙවෙයි. ඒ නිසා දෙමව්පියෝ හොඳ අවබෝධයෙන් තමන්ගේ දරුවා මොනවද කරන්න කියන එක ගැන ඉන්න ඕනේ. ඒ වගේම මොනවාම හරි පොඩි දෙයක් හරි නිරීක්ෂණය කළොත් නුසුදුසු දෙයක් වෙනවා කියලා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ යුතු වෙනවා. ඒ සඳහා ළමහා කාන්තා කාර්යාංශ විශේෂයෙන් කටයුතු කරනවා. ලංකාව පුරාම සෑම පොලිස් ස්ථානයකම ළමහා කාන්තා කාර්යාංශයක් තියෙනවා. ඉතින් ඔබට පැමිණිලි කරන්න පුළුවන්. ඒ වගේම අපේ ළමහා කාන්තා කාර්යාංශ මූලස්ථානයේ හොට්ලයින් එකක් තියෙනවා 2406 අපේ ෂණික දුරකථන අංකය. ඒ වගේම ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ෂණික අංකය තියෙනවා. ඉතින් ඔබට පුළුවන් මෙවැනි ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් පැමිණිලි කරන්න. මොකද කිසිම අවස්ථාවක එවැනි ගැටලුවකට මුහුණ දෙන්න දෙමව්පියෙක් හෝ දරුවෙක් එය කොයිම අවස්ථාවකවත් පසක තියන්න එපා කියන එක මම මේ අවස්ථාවේ ආයාචනා කරන්න කැමතියි. ඒකම ඔබතුමින් දැනගන්න කැමති. ඔබතුමින් නිතර විමර්ශනාත්මක එක ඉන්න නිසාවෙන් මේ ළමා අපයෝජන සම්බන්ධව අපිට හරිම ෆැක්ට් එක වමනාවක් නැහැ. පොලිස් නියෝජ්‍ය පොලිස් ඔබතුමින් මේ කොහොමද ප්‍රතිශතයන් විදිහට ලංකාවේ ඒ පළාත් වලින් වාර්තා වෙන ළමා අපයෝජන සම්බන්ධ පුදල අදහසක් දෙන්න පුළුවන්. ඔව් ලංකාවේ අපිට වාර්තා වෙන සිද්ධි දිහා බැලුවම වැඩි වශයෙන් උතුරු මැද පළාතේ තමයි අපිට ළමයින්ට එරෙහිව වැඩිපුර අපයෝජන වාර්තා වෙන්නේ. ඊළඟට සබරගමු පළාතේ. ඉතින් නමුත් මේ ඔන්ලයින් සම්බන්ධයෙන් නම් මේ වෙනකොට පාසල් අධ්‍යාපන දරුවෝ අධ්‍යාපනය ලබන මං හිතන්නේ ඒකේ පළාත් හඳුනා ගන්න ભેදයක් හඳුනා ගන්න බෑ. හැම පළාතෙම වගේ මේ ප්‍රවණතාවය අපි දකිනවා. මං හිතන්නේ මේ නියෝජ්‍ය ප්‍රතිනිධි දැන් අපි දන්නවා අර චයිල්ඩ් ලොක් දාලා දුන්න දැන් දෙමව්පියෝ විදිහට අපිට වඩා ළමයි ගොඩක් ෆෝවර්ඩ්. ඒකට ඒගොල්ලොන්ට හැකියාව තියෙනවා ඒ දාන ඔක්කොම බාධක බිඳගෙන සයිබර් අවකාශය සැරිසරන්න. ඒකත් මම හිතන ලොකු ප්‍රශ්නයක් කරලා ඇති මේ වගේ දේ ළමයි විහිින් මේ වගේ දේවල් වලට යොමු වෙන අවස්ථාවේදී වාර්තා වෙන්නේ පොලිසියට නේද? ඔව්. ඒත් අර මම කිව්වා වගේ දරුවා හැම තිස්සෙම නොදකපු දේවල් දකින්න කැමති, නොදකපු අත්දැකීම් ගන්න කැමති. මොකද ඔය හරහා තමයි ශිරන්ත දැන් අපි දකින්නේ ඒවා. එවැනි කියන්නේ දීර්ඝ කාලීනව මේ ෆෝන් එකට ඇබ්බැහි වෙලා යම් යම් මේවා තියෙන අසභ්‍ය වීඩියෝ පවා බලන්න ඇබ්බැහි වෙච්ච දරුවෝ තමයි නිවසේදී තමන්ගේ නැගණිය තමන්ගේ නංගිට පවා ලිංගික අතවර කරන අවස්ථා අපි දකිනවා. මේ අවුරුදු 13 14 15 වගේ කුඩා වයස්වල ඉන්න පිරිමි දරුවෝ තමන්ගේ නැගණියට අතවර කරන අවස්ථා අපි දකින. මොකද මෙයට හේතුව අපි දකින්නේ ගොඩක් වෙලාවට මේ ජංගම දුරකථනය තුළ ඔවුන් සැරිසැරීමෙන් අර මේ ඔවුන්ට නුසුදුසු එම වයසට නුසුදුසු දේවල් බැලීම තුළින්. ඉතින් ඒක තමයි අපිට ඇත්තටම භාරකරුවන්ට තියෙන වගකීම. ජංගම දුරකථනයේ සැරිසරන මේ දරුවව
අධීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. මේ නිරන්තරයෙන් මේ දරුවා මොනවද කරන්න කියන එක මොකද අපි බොහෝ වෙලාවට අධ්‍යාපන කටයුත්තක් සඳහානේ දරුවාගේ අතට ෆෝන් එක දෙන්නේ. එතකොට ඒ අධ්‍යාපන කටයුත්තේද මේ දරුවා නිරත වෙන්නේ කියන එක අපේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට බලන්න වෙනවා. නැත්තම් ශිරන්ත මේකට වෙන විසඳුමක් නැහැ. ඒක වැඩිහිටියන් විදිහට අපේ වගකීමක් වෙනවා. අපි මේ නවීන තාක්ෂණය ගැන දැනුමක් නැත්තම් ඔබේ අතේ තියෙන ජංගම දුරකථනය ගැන ඔබට දැනුමක් නැත්තම් ඔබට සිද්ධ වෙනවා ඒ දැනුම ඔබ එකටම යාවත් කාලින කරගන්න වැඩිහිටියන්. ඔව් ඒකට අපේ දෙමව්පියන්ට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. දැන් බොහෝ වෙලාවට දරුවෙක් තනිවම තමන්ගේ කාමරේ තනි කරලා මේ ෆෝන් එක දීලා මේ එතකොට දෙමව්පියන්ට හිතෙන්න පුළුවන් අර මටත් පහසුයි මගේ වැඩ ටික මට කරගන්න පුළුවන් කියලා. මොකද දරුවෙකුට ෆෝන් එක දුන්නාට පස්සේ ආයේ දරුවා එන්නේ නැහැ. දුවල පැනලා කෑ ගහලා දඟලලා අම්මට කරදර කරලා මේවා කරන්න එන්නේ නැහැ. අරකත් එක්ක ෂෝක් එකට පුංචිම දරුවෙක් වුණත් ඒකත් එක්ක ඕන තරම් වෙලාවක් තියලා තියන්න පුළුවන්. කාටුන් එකක් වගේ දෙයක් දාලා දුන්නොත් දීර්ඝ කාලයක් යන ඉඳා ඉතින් දෙමව්පියෝ ඒ හින්දා මේ මේ ඒගොල්ලෝ උනන්දු වෙන්න ඕනේ කොහොමද දරුවා එවැනි දෙයකට යොමු වෙන්නේ නැති විදිහට තියාගන්න කියන එක. ඒ කියන්නේ තමන් ඉන්න වටපිටාව තුළම දෙමව්පියන්ට පේන ආකාරයේ මේසයක් පුටුවක් දාලා දීලා ඒ ආසන්නයේ තැනක අධ්‍යාපන කටයුතු කරන්න දෙන්න පුළුවන්. මොකද දෙමව්පියන්ටත් ඕක දිහා නිතරම බලාගෙන ඉන්න බෑනේ ශිලන්ත. නමුත් එදිනෙදා ගෙදර දොරේ වැඩ කරන අවස්ථාව දරුවව පේන මානෙන් තියන් හිටියොත් මං හිතන්නේ දරුවා වුණත් එතකොට මේ ඒ වගේ දේවල් වලට පෙළඹෙන අවස්ථා අඩුයි. ඉතින් ඒ නිසා අපි හැම තිස්සෙම මේ දරුවන්ට එවැනි දේවල් වලට පෙළඹෙන අවස්ථා අඩු කර ගැනීම තමයි අපිට කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම 2000න් පස්සේ පුදුණු කට්ටියට නම් මේ නියෝජ ප්‍රතිපත්තිගුණේ අපේ දෙමව්පියෝ බත්පව කවන්නේ ෆෝන් එක දීලා ළමයා මොනවාද කන්නේ කියලා තේරෙන්නේ නැහැ. ළමයා ඔහේ කන එක තමයි ගන්න ෆෝන් එක බලාගෙන. අවසාන වශයෙන් අද දවසේ ඔබතුමින් අහන්න කැමති ඔබතුමිය නියෝජ ප්‍රතිපත්තිගුණේ ළමා හා කාන්තා අපේ විමර්ශන දිසාවේ අපිට කියන්න මේ ඉදිරි කටයුතු කොහොමද ඔබගේ ඔබතුමගේ දිසාවෙන් සිද්ධ වෙන්නේ සහ මේ නවීන තාක්ෂණයත් එක්ක අලුත් ලෝකෙත් එක්ක මොන වගේ ගමනක්ද යන්න බලාපොරොත්තු වෙන්නේ ඔබතුමිය නියෝජකයේ දිසාව? ඔව් මගේ දිසාව තුලින් ශ්‍රී ලංකාවේ වාර්තා වෙන දරුවන්ට හා කාන්තාවන්ට එරෙහිව සිදුවන සෑම අපරාධයක් සම්බන්ධයෙන්ම සෑම පොලිස් ස්ථානයකම සිදු කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් නියාමන කටයුතු කෙරෙනවා. ඒ කියන්නේ එම විමර්ශන සම්බන්ධයෙන් සොයා බලලා අවශ්‍ය කරන සහාය දීලා ඒවා නිසි පරිදි කඩිනමින් විඳිතයන්ට අවශ්‍ය කරන සහනය ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු කෙරෙනවා. ඊට අමතරව ළමා කාන්තා කාර්යංශ මූලස්ථානයට වාර්තා වෙන විමර්ශන සම්බන්ධයෙන් අපි ක්ෂණිකව කටයුතු කරලා නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ වගේම 2-4-6 ක්ෂණික දුරකථන ඇමතුම් අංකයේ මගින් ලැබෙන සිද්ධීන් සම්බන්ධයෙන් ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරනවා. ඒ වගේම ඉදිරියේදී මේ කරගෙන යනවා වගේම අනාරක්ෂිත දරුවෝ ලංකාව පුරාම සොයා බලා ඔවුන්ව ආරක්ෂාව භාරයට අරගෙන ඔවුන්ට හොඳ අනාගතයක් සකස් කරලා දෙන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්න අවශ්‍ය වැඩ කටයුතු කෙරෙනවා. එම කටයුතු ඇත්තටම කරන්න බලාපොරොත්තු වෙන්නේ ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිටින අනිකුත් සියලුම පාර්ශවකරුවන් සමග ඒකාබද්ධ පිවිසුමක් වශයෙන් තමයි. ඉතින් ඒ ආකාරයට ඉදිරියට එන අභියෝග ජය ගැනීමට අවශ්‍ය කරන පුහුණුව ඒ වගේම භෞතික සම්පත් වැඩි දියුණු කරගෙන මේ රටේ ළමයින්ට අවශ්‍ය කරන සහනය ලබා දීමට අපි පියවර ගන්නවා. ඒ වගේම අන්තර්ජාල අපරාධ සම්බන්ධයෙන් වාර්තා වීම දැන් වැඩි නිසා ළමා කාන්තා කාර්යාංශය තුළ අන්තර්ජාල අපරාධ විමර්ශන අංශයක් ස්ථාපනය කරලා මුළු ලංකාවේ තියෙන සෑම ළමා කාන්තා කාර්යාංශයකටම එහි සේවාව ලබා දීලා එවැනි තාක්ෂණික විමර්ශන කිරීමට අවශ්‍ය කරන වටපිටාව දැන් සකස් කරගෙන යනවා. ඉතින් ඒ ආකාරයට තමයි ඉදිරියට අපි සැලසුම් කරලා තියෙන්නේ ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට. හොඳයි රේඩුකා ජයසුන්දර ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ නියෝජ ප්‍රතිපත්තිතුමියයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමිට අද දවසේ ඔබතුමගේ පළවෙනිදා ගොඩාක්
කාර්යබහුල දවසක දවසේද ඉතින් ඒ කාර්යබහුලත්වයේ පසක තාලා අපිත් එක්ක මේ දනවත් කිරීම එකතු වුණාට ඔබතුමිට ගොඩාක් ස්තුතියි අවසාන වශයෙන් ඔබතුමිය නිලයඳුම පොඩක් අහකට තියලා අම්ම කෙනෙක් විදිහට අද දවසේදී සමස්ත ශ්‍රී ලාංකේය දූදරුවන්ට ලබා දෙන පණිවිඩයේ ඔබතුමියත්මව ඒ නිසා අම්ම කෙනෙක් විදිහට අද දවසේදී මොනවාද අපේ සමස්ත ශ්‍රී ලාංකේය දූදරුවන්ට ලබා දෙන පණිවිඩය ඔව් දුවේ පුතේ ඔබ කියන්නේ මේ රටේ ඒ වගේම මේ ලෝකේ ජය ගන්න ඒ කියන්නේ ඊටාම උසස් තත්ත්වයන් වලට පත් වෙන්න ඉන්න පුද්ගලෙක් දරුවෙක් වුණාට අද ඔබ හිට ලොව දිනන මහා විශාල පෞරුෂයක් ඒ නිසා ඔබගේ තියෙන ශක්තිය තේරුම් ගන්න ඔබගේ තියෙන වටිනාකම තේරුම් ගන්න ඒ නිසා දුවේ පුතේ කිසිම කෙනෙකුට තමන්ව අපයෝජනය කරන්න පාවිච්චි කරන්න දෙන්න එපා ඒකට එරෙහිව නැගී සිටින්න ඔබට ශක්තිය තියෙනවා ඒ සඳහා උදව් කරන්න ශ්‍රී ලංකා පොලිසිය ළමා කාන්තා කාර්යාංශය බැඳී සිටිනවා සහ ආසාවෙන් බලාපොරොත්තුෙන් සිටිනවා ඒ නිසා ඔබට පුළුවන් කුමන හෝ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අපිව දැනුවත් කරන්න හොඳයි එහෙමනම් ඔබතුමිට ගොඩක් ස්තුතියි බොහොම ස්තුතියි